අද කෙටි පුනරීක්ෂණය තියෙන්නේ 2019 පාස් පේපර් එකේ ශාක පෝෂණේ පාඩමට අදාළ කොටසකින්. බලන්න භෝගවල මනා වර්ධනයට ශාක පෝෂක අත්‍යවශ්‍යය. අවශ්‍ය ප්‍රමාණය පදනම්ව වර්ග කරනු ලබන ශාක පෝෂක කාණ්ඩ දෙක නම් කරන්න කියලා තියෙනවා. ප්‍රමාණය මත කියවම ශුද්‍ර මූලද්‍රව්‍ය සහ මහා මූලද්‍රව්‍ය, ශුද්‍ර පෝෂක සහ මහා පෝෂක. කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන ඒවාට අපි කියනවා ශුද්‍ර පෝෂක, එහෙම නැත්නම් ශුද්‍ර මූලද්‍රව්‍ය, සමහර වෙලාවට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා කියනවා. වැඩි ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන ඒවා මහා මූලද්‍රව්‍ය, මහා පෝෂක, අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා කියනවා. මේ ඕනම නමකින් හඳුන්වන්න පුළුවන්. ඊළඟට අහනවා පෝෂක ශාකවලට අවශෝෂණය කරගන්නා ක්‍රම දෙක නම් කරන්න කියලා. ශාකවලට පෝෂක අවශෝෂණය කරගන්නකොට ශක්තිය වැය කරලා සාන්ද්‍රණ අනුක්‍රමණයට එරෙහිව ලබා ගන්නවා නම් අපි ඒකට කියනවා සක්‍රීය අවශෝෂණය කියලා. එතනදී ශක්තිය වැය වෙනවා. ATP තමයි භාවිතා කරන්නේ. එතකොට සාන්ද්‍රණ අනුක්‍රමණයකට අනුව, ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි තැන ඉඳලා අඩු තැනට ගමන් කරන එක ශක්තිය වැය කිරීමකින් තොරව සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා අක්‍රීය අවශෝෂණය කියලා. තුන්වෙනි කොටස ශාකවල හිතකර පෝෂක අර්ථ දක්වන්න කියලා තියෙනවා. හිතකර පෝෂක කියලා කියන්නේ මේවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය නෙමෙයි. ඔගොල්ලෝ දන්නවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියවම කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ මූලද්‍රව්‍ය නැතුව ශාකයට පෝෂකයක් ශාකයකට අත්‍යවශ්‍ය වෙන්න නම් ඒක කරුණු තුනක් සපුරාලන්න ඕන. පළවෙනි එක තමයි ඒ පෝෂකේ නැතුව ශාකයට ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න බෑ. දෙවෙනි කරුණ තමයි ඒ පෝෂකයේ කරන වැඩේ තව පෝෂකයක් මගින් කරගන්න බැරි වෙන්න ඕන. ඒ කියන්නේ අදාළ පෝෂකයේ තවත් පෝෂකයක් මගින් ප්‍රතිස්ථාපනය කළ නොහැකි වෙන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි මේ කියන පෝෂකය අනිවාර්යයෙන්ම ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලීන් වලට ඍජුවම දායක වෙන්න ඕන. මේ කරුණු තුනම එක පෝෂකයක අඩංගු වෙනවා නම්, ඒ කියන්නේ එක පෝෂකයක් ගත්තොත් ඒ පෝෂකයේ මේ කියපු කරුණු තුනට අදාළ ගුණාංග දක්වනවා නම් ඒ පෝෂකයට අපි කියනවා අත්‍යවශ්‍ය පෝෂකයක් කියලා. එතකොට එහෙම නොවන ශාකයට අත්‍යවශ්‍ය නැති ඒ වුණාට අඩු ප්‍රමාණවලින් ශාකයට ලැබුණත් ශාකයේ වර්ධනය උත්තේජනය කරන මූලද්‍රව්‍ය වලට තමයි අපි හිතකර පෝෂක කියලා කියන්නේ. ඒ ශාකයේ වර්ධනය උත්තේජනය කරනවා, වැඩි ලැබුණොත් ඒක ශාකයට හොඳයි. අර උදාහරණ අහලා තියෙනවා කොබෝල්ට්, සිලිකන්, අයඩින්, සෝඩියම්, වැනේඩියම්. එතකොට මේ පෝෂක හිතකර පෝෂක වෙනවා. මේවා ශාකයට අත්‍යවශ්‍ය නැහැ. මේක නැතුව ශාකයට ජීවත් වෙන්න පුළුවන්. ශාකයට පැවැත්මක් තියෙනවා. හැබැයි මේ කොබල්ට් වගේව ලැබුණොත් ශාකයේ වර්ධනයට ගොඩාක් හොඳයි. පස්වෙනි එක බලන්න, පසෙන් ශාක පෝෂක ඉවත් වෙන ආකාර හතර සඳහන් කරන්න කියලා තියෙනවා. දැන් අපි පසට පොහොර දැම්මම පසේ තියෙන ශාක ඒවා අවශෝෂණය කරගන්නවා. කියන්නේ භෝග මගින් අවශෝෂණය කරනවා. මීට අමතරව පාංශු ඛාදනය සිද්ධ වුණාම ඒ පස් තට්ටුවත් එක්ක පෝෂක ටික හේදිලා යනවා. එතකොට ගොඩාක් වහිනකොට ශරණය මගින් ඉවත් වෙලා යනවා. වාෂ් දැන් නයිට්‍රජන් වගේ ඒවා වාෂ්පීකරණයෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. එතකොට භෝගවලට හැර පසේ දින වෙනත් වල් පැලෑටි ශුද්‍ර ජීවීන් මේවා අවශෝෂණය කරනවා. ඊට අමතරව නයිට්‍රජන් වගේ ඒවා නිර්වායු නයිට්‍රී හරණ බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය නිසා නයිට්‍රජන් වායුව විදිහට පසෙන් ඉවත් වෙලා යනවා.